අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශයේ සමගින් මම ප්‍රමිත මහනාවයි මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස් පළ වෙත රට තුල සාමකාමී වාතාවරණයක් ස්ථාපිත කර ඇති බව ජනපති විදේශ ස්ථානාපතිවරුන් හමුවේ අවධාරණය කරයි. මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් එජාපේම මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී ගැටෙති. හර්ෂ ඇමතිතුමා යනවා ඔබතුමා හිටියොත් හොඳයි. මේක හොයන්න පුළුවන් එකම ක්‍රමවේදය තමයි ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්න. බැලන්ස් න්‍යායවල් කතා කරන්න එපා. කෙලින් හිට ගන්න. ඌව පළාත් සභාවේ මූල්‍ය අර්බුදයක් 89 කෝටියක පරිපූර්ණක ඇස්තමේන්තුවක් සම්මත වෙයි. දකුණු පළාත් මන්ත්‍රී සහ පිස්තෝලයක්ගත් බිරිඳ බස් රියදුරෙකුට පහර දෙයි. බතරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහර දීමක් සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ පහර දෙන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ බිරිඳ පිස්තෝලයක්ද අතතිව සිටි බවයි. දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ බතරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදී මෙම පහර දීම සිදු කර ඇත්තේ අද පෙරවරු 10ට පමණ. මෙම සිද්ධිය පුද්ගලයෙකු මෙලෙස ජංගම දුරකථනයකින් රූගත කර තිබුණා. පහර දීම සිදු කරන අවස්ථාවේ මන්ත්‍රී බිරිඳ පිස්තෝලයක් දත තිබ සිටිනු දක්නට ලැබුණා. තලංගම පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී කාන්තාව අතතිව තිබූ පිස්තෝලය සමගින් ජීව උණ්ඩ පහක්ද සොයාගත් බවයි. සිද්ධියෙන් තුවාල ලැබූ බස් රථ රියදුරා මේ වන විට මුල් ඒරියාව රෝහලේ ප්‍රතිකාර ලබනවා. පහර දීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්න ලැබූ පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ හෙට දිනේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතයි. පහර දීම සිදු කළ පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් විදිතබා ඝාතනය කරනු චණ්ඩිමල්ලි හෙවත් දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය එම්.කේ. රංජිත් මහතාගේ පුත්‍රයයි. මහනුවර කලාකාරී සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් පිරිස අතරින් දස දෙනෙකු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ටහසයට යොමු කර තිබෙනවා. මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ මහනුවර මහනගර සභා සීමාව හැර අනිකුත් ප්‍රදේශ සඳහා අද පසරු 8 සිට හෙට අලුයම 5 දක්වා යලිත් ඇඳිරි නීතිය පනවන බව පොලිසිය නිවේදනය කළා. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක උද්ගත වූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් ඊයේ පසරු 6 සිට අද පෙරවරු 6 දක්වා ඇඳිරි නීතිය පනවා තිබුණා. ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේදී පොලිසිය හා යුද හමුදාව ප්‍රදේශ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස කටයුතු කළා. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ප්‍රදේශ ආරක්ෂාව තහවුරු කිරීමේ කටයුතුවල තවදුරටත් නිරතව සිටිනවා. අද පෙරවරුවේ ඇඳිරි නීති ඉවත් කළ පසුව මහනුවර දිස්ත්‍රික්කයේ පුරාම පැවතියේ සාමකාමී තත්ත්වයක්. ජනතාව සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතු වල නිරත වුණා. විදේශ සංචාරකයින්ගෙන්ද නගරයේ අඩුවක් පැවතියේ නැහැ. දිස්ත්‍රික්කයේ නගර කිහිපයක අද දිනේ කළ නිරීක්ෂණවලදී දක්නට ලැබුණේ ඉතාමත් සාමකාමී තත්ත්වයක්. එවැගේම තමයි තත්ත්වය එසේ වුවත් මේ ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය තවදුරටත් දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙනවා. මෙතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හා මහනුවර දිස්ත්‍රික්කයේ සිංහල, දෙමළ හා මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්තුණා. මම පොලිසියට දොස් පවරනවා නෙමෙයි. මේ ආසනාවන්ත සිද්ධියේදී යුද හමුදා පැමිණෙනකොට කිනි අරගෙන ඉවරයි. මම කනගාටුයි හරි මේ කියන්නට ඕනේ. කෙලින්ම ඇඟිල්ල දික් කරනවා විශේෂයෙන් පොලිසියට සහ ස්ටිෆ් එකට කියනවා බලාගෙන ඉඳද්දි කරේ මේවා. එතකොට මම කිව්වේ මම කනගාටු වෙනවා. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් මේ රටේ. මට ජනාධිපතිතුමා දැනුවත් කළා අලාබානි වෙච්ච ගොඩනැගිලි සහ පූජනීය ස්ථානවලට ජනාධිපතිතුමාගේ අරමුදලින් අපිට මුදල් දෙන්නම්. හමුදා වලින් මේක නැවත සකස් කළ දෙන්න කියලා. නමුත් මම අද උදේ කල්පනා කරා තනියම මේක හමුදාව කරාම විල්ලිම හැදෙනවා. හිත හැදෙන්නේ නැහැ. හිතපු ගමන් 10ට ඇඳෙන්නේ කිව්වා.
ආපු මිනිස්සුන්ට යන්නත් බෑ ඉන්නත් බෑ ලොකු ප්‍රශ්නයක්. ප්‍රතිවේදනයකට අදාළ පොලිස් ස්ථානයකින් බලපත්‍රයක් අරගෙන යන්න කියලා බලපත්‍රය ගන්න නගරයට ආයි එන්න ඕනේ. මේකෙන් අවුලෙන් අවුලට මේ සිද්ධිය යනවා. මේක යට මොකක් හරි ලොකු කිනිපුමරක් තියෙනවා. ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. සිංහල ජනතාවගේ පැත්ත වැරද්දක් වෙන්න පුළුවන්, මුස්ලිම් ජනතාවගේ පැත්ත වැරද්දක් වෙන්න පුළුවන්. විල්පත්තුවේ ප්‍රශ්න සිද්ධ වුණා. මේ ඔක්කොම සිංහල මිනිස්සු අතර පොඩ්ඩක් කැකෑරි කැකෑරි තියෙනවා. ඔබතුමාගේ ඉන්දාමත්ම කාර්යකෝ ඉල්ලා සිටින අපේ දෙපැත්තම තියෙන මේ අන්තවාදීන් ඉස්සෙල්ලා මර්ධනය කරන්න ඕනේ. අපි යම් යම් ප්‍රදේශවල දකිනවා වනාන්තර එලිකිරීම්, ඉවල් සෑදීම්, පදිංච කිරීම් සිදු වෙනවා. මේ කනගාටුදායක දේශපාලනීය තත්ත්වයක්. මේ තත්ත්වයට පිළිතුරු සපයන්නට පුළුවන් දේශපාලන වශයෙන්. අපිට නම් පේන්නේ හොඳට ට්‍රේන් වෙච්ච කට්ටිය ටිකක් ඉඳලා තියෙනවා ප්‍රශ්නයක් වෙනවා. ඉති නැගලා තියෙනවා මිනිත්තු 2 3. ඒක මටයි වලට ගහන්න බැහැ. අපි සංගම් තුනම නායකත්වයෙන් ඉදිරියට ලැබිය යුතු ඔබතුමත් එක්ක ගමන් යනවා. පසුව ප්‍රදේශීය වත්මන් තත්ත්වයේ පිළිබඳ යුද හමුදාපතිවරයා හා මහනුවර දිස්ත්‍රික් ලේකම් HMP හිටිසේකර මහතා අතර සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මෙතර පසුගියදා සිදු වූ කලහකාරී සිදුවීම් අතරතුර ජීවත් බෝම්බයක් පිපිරී යාමෙන් මියගිය 28 හැවිරිදි තරුණයාගේ අවසන් කටයුතු අඹතැන්න මුල්ලිගම ප්‍රදේශයේ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණා. අප වාර්තාකරුවන් පැවසුවේම අවමගුල් උත්සවය සඳහා දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවයි. මෙතර මහනුවර දිස්ත්‍රික්කයේ වසා දැමුණු සියලුම පාසල් ලබන සඳුදා සිට යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසනවා. කෙසේ වෙතත් අද පසරු 8 සිට හෙට අලුයම 5 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ මහනගර සභාව සීමාව හැර අනිකුත් ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිසිය නිවේදනය කළා. ගත වූ පැය 24 දී සැකකරුවන් 65ක් අත්අඩංගුවට අරන් තියෙනවා. සමස්ත කාලය තුලදී අත්අඩංගුවට ගත්ත සැකකරුවන් සංඛ්‍යාව 146ක් වෙනවා. අද දිනත් තාම සාමකාමීව තිබුණා මහනුවර ප්‍රදේශය. ඒ වගේම ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශ අන්තර්ජාලය භාවිතා කරමින් මුදාහැරීම සිදු කරපු සැකකාරයෝ දෙන්නෙක්. එක සැකකරුවෙක් වයස අවුරුදු 17යි. ඔහු හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයෙක්. අනිත් සැකකරු වයස අවුරුදු 18යි. ඔහු කොල්ලුපිටිය ප්‍රදේශයේ සැකකරුවෙක්. මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිවම නීතිය ක්‍රියාත්මක කරනවා. මේ අතර මහනුවරදී සිදු වූ සිදුවීම් වලට විරෝධය පළ කරමින් පිටකොටුවේ බොහෝ කඩසාප්පු මෙලෙස වසා දමා තිබුණා. ඒ පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තාෆා මහතා පිටකොටුව ප්‍රදේශයේ සංචාරක නිරත වූ අතර එහිදී ඔහු එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සමග වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළා. නුවර ප්‍රදේශයේ වුණ සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන්න අද මේ ප්‍රදේශයේ බොහෝ ව්‍යාපාරිකයෝ තමන්ගේ කඩ වහලා තියෙන බවක් මම දැක්කා. ඒගොල්ලන් මට කියපු දෙයක් තමයි වුණ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මීට වඩා ක්‍රියාශීලී විය යුතුයි කියන එක. මේ අතර සහජීවනයේ අයිතිය උදෙසා ආගමික නායකයින්ගේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශයේ අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්තුණා. අපි තීන කෙරුවා සහජීවින් ඇති කරන්න මාසික රැස්වීමක් ආගමික නායකයින් ඔක්කොගෙම පැවැත්වීම ප්‍රාදේශීය මට්ටමේ. අපි රජයක් විදියට අපි තදින් ඉන්න ඕන. මේ තියෙන්නේ සිංගප්පූරේ එහෙත් ජාතිවාදය ඇති වුණා. ලීකාන් බලවත් පනතක් ගෙනා. ඒකට කිව්වේ ද සිංගප්පූර් පර්ස්පෙක්ටිව් රිලිජියස් හාමනි හાર્ඩ් ෆෝට් ස්ටේට් ඔෆ් අෆෙයර්ස්. මේ නී පනතක් අපි ගේන්න ඕන. මේ අතර මහනුවර සිදුවීමට විරෝධය පළ කරමින් මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද විරෝධතාවයේ නිරත වුණා. පසුගිය දින කිහිපයේ ප්‍රදේශ කිහිපයක ඇති වූ කලහකාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම මැඩපවත්වා මේ වන විට රට තුළ සාමකාමී වාතාවරණයක් තහවුරු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් ස්ථානාපතිවරු හමුවේ අවධාරණය කළා. ඒ අද පසුවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකදී. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් විදෙස් ස්ථානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් දැනුවත් කිරීම සඳහා කැඳවා තිබූ මෙම හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. මෙහිදී ජනාධිපතිවරයා විදේශීය නියෝජිතයන් හමුවේ සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී තත්ත්වයන් නිර්මාණය කිරීමට මුල් වූ පිරිස් අතනකොටගෙන උපරිම දඬුවම් දීමට කටයුතු කරන ලෙස තමන් පොලිසිය ඇතුළු අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි. පසුගිය වසර ගණනාවක් පුරා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සැසිවාරයේ පැවැත්වෙන මාර්තු සහ සැප්තැම්බර් මාසවලදී රට තුළ විවිධ කලහකාරී සිදුවීම් ඇති කිරීමට විවිධ කණ්ඩායම් කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
වසර 3ක් පුරා රට තුල සාමයේ සහ සහජීවනයේ ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට රජයේ උපරිම කැපවීමෙන් කටයුතු කළ බවත් ඉදිරියේදීද ඒ සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා. මහනුවර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ආගමික නායකයන් අද ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. මේ රටේ තියෙන අවාසනාවන්තම තත්ත්වයක් තමයි මේ වගේ සිද්ධීන් වලදී බාහිරව තියෙන යම් යම් බලවේග ඉතාම අවාසනාවන්ත විදියට ඒවට ලං වෙලා ඒවා ලොකු සිද්ධීන් බවට පත් කරනවා. එවැනි පිරිස් මේ රටේ ඉන්නවා. අපි ඒකට ඉඩ දෙන්නට හොඳ නැහැ. අපි ඔක්කොමල්ලා සහෝදර පිරිස. මොකද අපි දන්නවා බුදුන් වහන්සේ වදාළ ධර්මයට අනුව සෑම ආගමකටම සෑම චින්තනයකටම ගරු කරන්නට අපි පුරුදු වෙනවා. ආගමික අන්තවාදය ඉස්සරහට දාලා අපිට සමාජ සාමය සහ ප්‍රගතිය ඇති කරන්න අමාරුයි. දැන් පැහැදිලිව පේනවා පරීක්ෂණ ඒව සනාථ කරනවා මේක එක ජන කොටසකට එල්ල වුණේ සුළු දුෂ්ට බලවේග වලින් පමණයි. බෞද්ධ ජනතාවගෙන් ඇත්ත වශයෙන් කිසි හානියක් වුණේ නැහැ. මම හිතනවා විටින් විට get together හමුවක් තියන මුස්ලිම් පාසල් වල ළමයි, සිංහල බෞද්ධ පාසල් වල ළමයි, කතෝලික ළමයි, හින්දු ළමයි අතර අධ්‍යාපන කඳවුරු හැදුවොත් ඒ දීර්ඝ කාලින ජීවිත අපි සන්තෝෂේ වෙනවා, මිත්‍ර වෙනවා. ඊට පස්සේ අපි ගහගන්න කිරියල් ඇමතුමා අපි දැක්කා පහුගිය දවස්ක පාර්ලිමේන්තු උම්බෑ කියන හරක් බවට පත් වෙන්න එපා. මේ රටේ ප්‍රශ්නයක් ඇති වුණාම එක ජාතියකට පමණක් දෝෂාරෝපණය කරමින් තමන්ගේ තත්ත්වය නැති කරගන්න එපා. හැබැයි මේකෙන් වෙච්ච එකම වාසියයි උනේ ගරු අගමැතුමා අනේ කියලා පරිස්සම් වුණා. ඒක නිසා අගමැතුමාට දේවාශිර්වාදයක් වගේ මේක කියන එක නම් පැහැදිලි කියන්න ඕන. මේ අලුතින් ගිනි තියන ගෙවල් වෙනුවෙන්, කඩ වෙනුවෙන්, පන්සල් වෙනුවෙන්, පල්ලි කෝවිල් වෙනුවෙන් මුදල් වෙන් කරන්නත් රජයට සිද්ධ වෙන්නේ කාගේ මුදල්ද? ඔබේ මුදල්. සුළු වෙලාවකට ආස්වාදයක් ලබා ගනි. ඒත් මතක තියාගන්න අන්තිමට අපි කාටත් නරක පාඩම් හම් වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ සර්වාගමික නායකයින් අතර අද මහනුවරදී සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වුණේ මහනුවර මහයියා ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහන් රත්වත්තේ මහතාගේ නිවසේදී. ඊට මල්ලතු සහ අස්කිරි පාර්ශවයන්හි අනුනායක හිමිවරුන්, ලේකක අධිකාරී හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයත්, මහනුවර ප්‍රධාන මෞලවීතුමන් ඇතුළු මෞලවීවරුන්ද සහභාගී වුණා. ඒක අද අවසන් කරන්නේ නෙමෙයි, වැදගත් වෙන්නේ ඉදිරියට මේක ගෙලියන්නේ. අල් හුසෙන් කුමාරයා ජිනීවාවල කියලා මේ ලංකාවේ බෞද්ධයෝ මුස්ලිම්වරුන්ට පහර දෙනවායි කියලා. ඇමරිකා එක්සත් ජනපදයෙනුත් දැන් කියනවා. නිසා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේක ජනවාරි ගැටුමක් හෝ ආගමික ගැටුමක් නොවේ කියන එක ලෝකයට දෙන්න. ජිනීවාවල ගන්නවා මේ කාරණයත් එකතු කරගෙන අපේ රට විවිධ අනන්තේ ටම්බල් ඉරියාරට පත් කරන මේ ගැටුම් බාරි තත්ත්වයන් නැති වෙන එක නැති ආරක්ෂක අංශවලින් යම් මොන් දේවල් කරා යුද්ධ චංචි දාන්දෝලන නැහැ නේ. යුද්ධයක් නැහැ. තවත් බයවෙන්න බොහෝ දේවල් වලට එකඟයි. අපේ දේවල් සම්බන්ධව ඔබ වහන්සේලා තීරුම් අරගෙන ඉන්නවනේ. මේක අපේ ජනතාවට පාඩමක්, අපේ ආන්දෝලනයක්. මටයි මෞලිකතුමාටයි හැමතැනම මේ විශ්වාසමන්දලා රැවුලක් තියලා අපි ආගමික චාරිත්‍ර අතර අනිත් මිනිස්සු මොනවද මේ තොප්පිය දාගෙන ඉටව මේ කරගෙන ඒගොල්ලෝ මේ මාතෘණය කියන්න එපාය. ඔය තොප්පිය දාගෙන ඔය මෞලිකතුමාලා වගේ ඉන්න කියලා අපි කියන්නේ නැහැ. සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වූ හිටපු ජනාධිපතිවරයා සිංහල ජනතාවත් මුස්ලිම් ජනතාවත් ඉවසීමේ කටයුතු කිරීමේ වැදගත්කම ගැන සාකච්ඡා වුණා. මේ සිද්ධියේදී රටේ ආරක්ෂක අංශ නීතියේ යම්කිසි අඩුපාඩුවක් තිබ්බ වගක් බොහෝ රටේ නැතේ නීතියට වඩා මම හිතන රජයේ වග කියන්නේ පොලිසිය කියන්නේ රජය. මේකත් ඒ රජෙන් කළ යුතු කාර්යයන් මේ අපි කරන්නේ විපක්ෂය. පසුගිය දිනවල පාර්ලිමේන්තු ඇහෙන්න වුණ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ සිද්ධිය සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. මේ මන්ත්‍රීවරු දෙන්නා මෙහි ඉන්නවනේ. මේක තමයි මේක කුලප්පු කරන වැඩ. ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව පිළිම සඳහන් අපි කරන්න ඕනේ නැහැ. එක්සත් ජාතික පක්ෂයම කරනවා ඒක. ඒ මන්ත්‍රීවරුම කරනවා ආණ්ඩුව පිළිම එක. මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කරන ලෙස එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට යෝජනා කළා. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ යුතු බවයි. ඒ පිළිබඳ තොරතුරු සමගින් මැති සභය විශේෂාංගය දැන්.
2009 පස්සේ පාලකයන්ට මුකුත් වෙන මාතෘකාවක් නැති වුණා. 2010 ජනාධිපතිවරු නිර වෙලා අක්කුණාට පස්සේ මේ හලාල ප්‍රශ්නේ ඇති උනේ නිකන් නෙමෙයි. බෞද්ධ අන්තවාදී සංවිධාන අපි දන්න තරමින් දේශපාලන නායකත්වයෙන් හැදුවා. ඒකට උදව් වෙන මුස්ලිම් අන්තවාදී භාවිතාවකුත් තිබෙනවා. ලංකාවේ අඩු වයසෙන් දරුවන්ට විවාහ වෙන එකට විරුද්ධව කතා කරන එක මුස්ලිම් නායකයෙක් අපිට පේන්නේ නැහැ. අපිට දුක හිතෙනවා මෙතන සමහර මුස්ලිම් දරුවෝ පාසල් දරුවෝ එනවා මූණ වහගෙන පාර්ලිමේන්තුව බලලා. මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න මුස්ලිම් මන්ත්‍රීන් අහලා තියෙනවා. ඇයි මේකට විරුද්ධව කතා කරන්නේ නැත්තේ කියලා. රාජපක්ෂ මහත්තයාට ජනවරබක් ලැබුණා මේ පළාත් පාලන ඡන්දේදී. රාජපක්ෂ මහත්තයා විසින් දැනුවත් නඩත්තු කරන අන්ත ජාතිවාදී අන්ත ආගම්වාදී අන්ත යුදවාදී පිරිසක් ඉන්න. ඒකෙන් තමයි මේ ජාතිවාදයට ෆිසිකල් පවර් එකක් ආවේ. පන්සල ඩෝස කරපු වෙලාවේ මඩ කලපුවේ. ඒකට කිසිම හාහුවක් කරපු නැති මේ මහා සිංහල බෞද්ධ යයි කියාගන්න උදවිය. ඇයි මේ වඳපෙත්තකට මරාගෙන මැරේ? UPF ඒ බ්‍රයිටර් ෆියුචර් කියන Facebook page එකේ කොහොමද තමිල්නාඩු වල වෙච්ච ඝෝෂණය ලංකාවේ උතුරේ වුණා කියලා ඔබලාගේ පක්ෂයේ ඔෆිෂල් වෙබ්සයිට් එක හරහා ගෙනිච්චේ. ගරු උපැමතිතුමා UPF එක කියන්නේ මහින්ද අමරවීර ලේකම් සභාපති මෛත්‍රීපාල සිරිසේන. ඕගොල්ලෝ UPF නෙවෙයිද? එහෙනම් ඔයගොල්ලගේ පක්ෂ මොකද්ද? පොහොට්ටුව පක්ෂයක්ද? අපි දැක්කපු අධ්‍යක්ෂ මනුව 83 කළුජූලිය කෙලිම ජයජාතන මහතා අපි තමයි මේකේ වරදිකාරයෝ කියලා කිව්වා. අන්තිමට ඒක බොරුවක් වුණා. පසුව පෙනී ගියා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් 83 කළුජූලියේ ගිනි ඇවිලිවීම පිටිපස්සේ ඇති බව. මේ අලුත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දැනගත යුතුයි. අපි රජයක් හැටියට මේක නවත්තන්න ගත්ත ක්‍රියාමාර්ග මොකක්ද? කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මම ලැජ්ජ වෙනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ ආණ්ඩුව තුල තවත් රැඳිලා ඉන්න එක ගැන. පොට්ටු අම්මා නින්න තැන හොයාගන්න පුළුවන් උන ප්‍රභාකරන් හිටපු තැන හොයාගන්න පුළුවන් බුද්ධි අංශයක් අපිට තිබෙනවා. නමුත් මේ අමිත් වීරසිංහ අවුරුදු දෙකහමාරක් මේ රටේ කරපු දේවල් හොයාගන්න මේ බුද්ධි අංශයට බැරි වුණා. මුස්ලිම් ජාතිවාදයක් තියෙනවා නම් ඒක හරියට කියන්න. රවුෆ් හකීම් ජාතිවාදීද? රිෂාඩ් බතුරුදීන් ජාතිවාදීද? එමනම් ඒ දෙන්නා මේ ආණ්ඩුවේ තියාගෙන ඉන්නේ ඇයි? හර්ෂ ඇමතුමා මේ යනවා මම හිතන්නේ ඔබතුමා හිටියොත් හොඳයි. මේක හොයන්න පුළුවන් එකම ක්‍රමවේදය තමයි ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්න. බැලන්ස් න්‍යායවල් කතා කරන්න එපා. කෙලින් හිට ගන්න. මේ මුණු වාහන එක ගැන. මුණු වාහනේ ඒ අයගේ පෞද්ගලික වමනාවල්. එමන අරගෙන යන ඒවා ගැනත් කතා කරන්න එපා. දැන් බාගෙට අඳගෙන යන්නේ. මේ රටේ හිටපු හොඳම බුද්ධි නිලධාරි මහත්තුරු සියලු දෙනාම ඉන්නේ අද හිරේ නැත්තම් රිමාන්ඩ් එකේ. එයාගේ සේවාව ගන්න බැරි වුණා. ඒ සේවාව අරගෙන තිබුණා නම් තමුන්නාසලට මේ වගේ සිද්ධියක් වෙනකොට ඒ කාරණාව රජය දැනුවත් කරන්න පුළුවන් කම තිබුණා. තමුන්නාසලගේ තියෙන දුර්වලකම් වලින් මේ ප්‍රශ්නේ දුරදිග ගිහිල්ලා දියන්සේ දෙතුන් දෙනෙක් වන්දනාගාරගත වීම නිසා මුළු රටේම අකර්මෙන්නේ වෙන්නේ බෑ. එතෙන්දී රජය හැටියට අපි ඒ වගකීම බාර ගන්නවා. තමුන්නාසලගේ රජයට බැරි වුණා. ඒ ඇතිවෙච්ච සිද්ධිය දිගනට හෝ වෙනත් ස්ථානයකට පමණක් සීමා කරන්න නිතියා සාමයේ කටයුතු බාර අමාත්‍යවරයා ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පිළිබඳ අර මහින්ද රාජපක්ෂ ක්‍රමයේ වැදියත් වුණා නම් මේ ප්‍රශ්නේ මෙතරම් දුරදිග යන්නේ නැහැ. අපි විශ්වාස කරන්නේ නැහැ ජනාධිපති කොමිසම් දාලා ඇදි ඇදි යමින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. මේ සිද්ධිය සොයා බලන්න හොඳම දේ තමයි පාර්ලිමේන්තුවේ තේරින්කාරක සභාවක් දාන්න. මහනුවර ඇති වූ සිදුවීමේදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමේ වගකීමෙන් වත්මන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ නීතියේ පාලනය යළි ස්ථාපනය කිරීම සඳහා වග කිව යුතු සියලු දෙනා කටයුතු කළ යුතු බවයි. ජාතීන් හා ජනකොටස් අතර වෛරී අදහස් පතුරුවන ප්‍රචණ්ඩකාරීත්වය මුදාහරින හා මුදාහැරීමට ඍජුව හා වක්‍රව සහය දෙන සහ අනුබල දෙන සම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිවිටක පසුබට නොවිය යුතු අතර ඒ සඳහා අනිකුත් නීති රීති රෙගුලාසි අතර හදිසි අවස්ථා රෙගුලාසි මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ ප්‍රතිපාදන යොදාගත හැකිය. අවස්ථානුකූලව රජය හා පොලිසිය ක්‍රියාත්මක කරලා තිබුණා නම් ක්‍රියාත්මක වී තිබුණා නම් මෙච්චර දුරට මේ අවාසනාව තත්ත්වය උඩුදුවන්න නොදී බේරගන්න ඉඩ තිබුණා. ත්‍රිවිධ හමුදාවෙන් පොලිසියෙන් සහ රජයෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ නීතියේ පාලනය යළි ස්ථාපිත කරන්න ප්‍රචණ්ඩකාරී පුද්ගලයන්ට විරුද්ධව ඒ ඔවුන්ගේ ජාතිය ආගම භාෂාව තරාතිරම දේශපාලන මතිමතාන්තර නොතකා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නයි කියලා නීතිඥ සංගමය ඉල්ලා සිටින්නට තීරණය කළා. රටේ හදිසි අවස්ථා රෙගුලාසි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධව කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත් එය මතම අපට රට ගෙනියන්න හැකියාවක් නැහැ. ඒ වගේ අවස්ථාවකදී රජය මීට වඩා ක්‍රියාකාරීව සුසු පියවරක් වහාම ගත යුතුව තියෙනවා. මාධ්‍ය නිදහසෙන් ප්‍රයෝජන ගැනීම හොඳයි. මහජනතාවට දැනුවත් වීම සිදු කළ යුතුයි. වෙබ් අඩවි තහනම් කිරීම නෙමෙයි මේකේ වැදගත්කම. ඒවා කරන වැරදි ක්‍රියාවල නිරත වෙන අයට එරෙහිව ක්‍රියා කිරීම තමයි වැදගත්කම. මම නිදේශ කරන අන්තර්ජාතික සමුද්‍ර සම්බන්ධයෙන් ICCPR Act එක
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුත පනත. අර පොදු දේපල පනත වගේ තමයි. හයිකෝට් එකකින් නැරුණාම අප දෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඒක අපේ රජයට පවත්නා රජයට ගවර්න්මන්ට් ඔෆ් ද ඩේ ඉස් රෙස්පොන්සිබල්. අනිත් අයට බෝලේ පාස් කරන්න බෑනේ. මෙරට සම්පත් අයිතිකර ගැනීමේ දෙමළ ඩයස්පෝරා උත්සාහය නව අරුතකින් කරලියට පැමිණ ඇති බව පූජ්‍ය ඉත්තෑකන්තේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. විශ්වසරක යුද්ධයක් තියෙන කාලේ ඒකේ දෙවනි ප්‍රතිඵලය එමින් පවතිනවා. ඒක තමයි ඩයස්පෝරාවට උවමනා වෙලා තියෙනවා මේ රටේ සියලු සම්පත් සම්පූර්ණයෙන් අත්පත් කරගන්න. ඒ සඳහා ඔවුන්ගේ ඉත්තෝ පාවිච්චි කරනවා. අපි දන්නවා මාධ්‍ය ආයතනයක් වෙන්දේසිය දාලා තියෙනවා. මේකට වැඩිම ලංසුව තියලා තියෙන ලංකාවේ ව්‍යාපාරිකයාට නොදී එක්තරා විදේශීය සමාගමකට මේක පැවරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. විදේශීය සමාගමකට ලංකාවේ කොටස් මිලදී ගත හැක්කේ 140ක් පමණයි. නමුත් ඒක කැබිනට් පේපර් එකක් දාලා වෙනස් කරලා ඔවුන්ට දෙන්න වැඩපිළිවෙල මේ වෙනකොට හදමින් ඉන්නවා. ඒක නිසා අපි කියනවා කරුණාකරලා මේ වගේ ගොන් වැඩ කරන්න එපා. වැඩිම ලංසුව තියලා තියෙන ලංකාවේ ව්‍යාපාරිකයාට නොදී මේ විදේශීය සමාගමකට මේක දෙන්න කරාදිමින් ඉන්නවා. ගරු ජනාධිපතිතුමාට කියනවා මේක යට දැවැන්ත කුමන්ත්‍රණයක් සහ මේක යට සල්ලි ගණ දෙනුවක් සිදුවෙමින් පවතිනවා. මේ පිළිබඳව ඔබතුමා හොයලා බලන්න බලලා මේකට සාධාරණ ඉෂ්ට කරන්න. දේශීය පුවත් කීපයක් සමගින් දැන් රටවටාහිරු. ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද විහාර මහාදේවි උද්‍යානයේ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් සංවිධානය කර තිබුණා. මූල්‍ය ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී ඇති ඌව පළාත් සභාවේ 2014-2017 කාලය තුළ කොන්ත්‍රාත් අනියම් හා තාවකාලික රැකියාලාභීන් 2000කට අධික සංඛ්‍යාවකට වැටුප් හා අතිකාල දීමනා ගෙවීමට ඉදිරිපත් කෙරුණු රුපියල් 89,21,24,560ක පරිපූර්ණ ඇස්තමේන්තුව අද උණුසුම් වාද විවාද මැද්දේ පළාත් සභාවේදී අනුමත වුණා. නිදහස් කුසලාන පන්දුවර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය හෙට බංග්ලාදේශය සමගින් පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ස්මාර්ට් ක්‍රිකට් තමයි අපි ගහන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මොකද්ද ස්මාර්ට් ක්‍රිකට් කියන්නේ? ඒ වෙලාවට ඔබින දේවල් හරියාකාරව කරන එක. දැන් හතුරුසිංහ වගේ අය ආපුවම උනේ දේ ඒ දේ කරන්න ෆ්‍රීඩම් එකක් දුන්නා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පන්දුවර 20 ක්‍රිකට් තරගය හෙට පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි. කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 139 වන නිල් මහා සටන මහා ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මෙම තරගයේ පළමුවෙනිම ක්‍රීඩා කළ තෝමස් වන් කඩලු 9ක් දැවි ලකුණු 166ක් ලබාගෙන ඉනිම අත්තිටුවීමට තීරණය කළා. අද පළමු දිනයට තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන රාජකීයන් සිය පළමු ඉනිම සඳහා කඩලු 3ක් දැවි ලකුණු 33ක් ලබා සිටියා. මොරටුව දෙසොයිසා ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා මොරටුව වෙල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර 68 වන මොරටු රන් සටන මහා ක්‍රිකට් තරගය. මෙම තරගයේ පළමුවෙන් පන්දුර පහර දුන් සෙබස්තියන් ක්‍රීඩකින් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවි ලකුණු 159ක් රැස් කළා. අද දිනයට තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන වෙල්ස් කුමර ක්‍රීඩකින් සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවි ලකුණු 76ක් ලබා සිටියා. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශයෙන් අදට අපි සමු ගන්නවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලියමුවන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.